වාසනාවන් වෙන්නගෙන ආවා ලංකාවේ ජනප්‍රියම අංක එකේ ගේම් ෂෝ එක ඩිෂෝම් ඩිෂෝම් අද තරඟ නියෝජනය පිළිබඳව කතා බහ කරනවා නම් හිතවතුනි අද තරඟයේ නියෝජනය කරනවා රංගන ශිල්පීන් ඉන්නවා ගායන ශිල්පිනියන් ඉන්නවා ඒ වගේම නර්තන ශිල්පීන් ඉන්නවා සකල කලාව නියෝජනය කරමින් සියලුම පාර්ශව අද දවසේ මගේ වැඩසටහනට එකතු වෙනවා පළමු කණ්ඩායම් නායිකාව පිළිබඳව කතා බහ කරනවා නම් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ලංකාවේ ගුණාත්මක බවින් ඉහළම රියැලිටි වැඩසටහන මොකක්ද කියලා ප්‍රේක්ෂකෝබෙන් ඇහුවොත් ඔය පැහැදිලිවම කියන කතාව තමයි ඒ තමයි ඩ්‍රීම් ස්ටාර්. අනිත් කාරණාව තමයි අපේ ආදරණීය තාරුණ්‍ය දෙරණ ගැන විශ්වාස කරලා දෙරණට එනකොට අපි ඒ තාරුණ්‍ය හැකියාවන් එක සෙල්ලම් කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන්ගේ නොහැකියාවන් සමාජගත කරලා ඒ තුලින් අපි මේ වැඩි වැඩියෙන් අපි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න අපි උත්සාහ කරන්නේත් නැහැ. ඒ නිසා තමයි අපේ ආදරණීය තාරුණ්‍ය දෙරණ වටා වැඩි වශයෙන් එක් රොක් වෙලා ඉන්නේ. එසේ දෙරණ ගැන විශ්වාස කරලා දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනට පැමිණි ඇය අද වන විට රටක් ලෝකයක් ආදරය කරන අති දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11 වන අදියර අපි පසුගියදා අති සාර්ථකව අවසන් කළා. ලංකාවේ රූපවාහිනී වැඩසටහනකට යන්න පුළුවන් ඉහළම තැනට අපි ගියා. ඒක ප්‍රේක්ෂක ඔබ දන්නවා. ඉතින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11 වන අදියරේ දෙවන ස්ථානයේ දිනාගත් ඒ සුරූපී ගායන ශිල්පිනිය හිංගල ප්ලේන් එකෙන් බැස්ස පිංගල මෙතෙන්ට බැස්සා. මෙන්න විදූෂා රාජගුරු. ආයුබෝවන් වාසනාවන්. ඉතින් කොහොමද? හොඳයි. හොඳයි. අනේ හොඳයි. ස්තුතියි හොඳයි. ඔච්චර තමයි එදා සිට අද දක්වා හොඳයි. ඉතින් මොන කොහොමද දැන් අතරම විදේශ සංචාරයක් අවසන් කරලා උදෑසන ලංකාවට ආවා. ඊට පස්සේ එම්ම මේ පැත්තටත් ආවනේ. හැබැයි අපරාධ කියන්න බෑ කෙල්ල අතවනවන ආවේ නෑ. ඒක අපි විශේෂයෙන් කියන්න ඕනේ. අත පිරෙන්න, බඩ පිරෙන්න, ටොපි චොක්ලට් පළතුරු සියල්ල අරගෙන ආවේ. හරි ඒක ඔයාලට හම්බෙච්ච නැති එක අපිට කරන්න දෙයක් නෑ. ඒක වෙනම කතාවක්. ඉතින් මොකද නංගි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු කොහොමද ප්‍රසංග? ප්‍රසංග වැඩ කටයුතු කරගෙන මගේ අලුත් සින්දුවක් රිලීස් කරා. ඒකෙත් ප්‍රොමෝෂන් ආටි කරගෙන ඉන්නවා. කරගෙන ඉන්නවා. අතරම මේ දරන ඩ්‍රීම් ස්ටාර් 11 වන අදියරේ විදුෂා ගැන ගොඩක් හැමෝම ඉහලින් කතා කළා. මොකද ඇයගේ ගායන පරාසය ගැන බොහෝ දෙනා හරිම ඉහලින් කතා කළා. ඒ කියන්නේ මෙවැනි හඬක් ලංකා ඉතිහාසයේවත් නැති විදිහට තමයි අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය අපේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් පවා කතා කළේ. ඉතින් දැන් ඔයාගේ කණ්ඩායමේ අනිත් සමාජිකයෝ හැබැයි දැන් නම් අද නම් කතා කරන්න ඕනේ. අද නිකන් හා හූ ස්තුතිය හඳයි ඒව බෑ. දැන් ඔයාගේ කණ්ඩායමේ අනිත් සමාජිකයෝ ආව කොහොමද පිළිගන්නේ? මගේ කණ්ඩායමේ අනිත් එක්කෙනා තමයි එයා රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක්. ඒ වගේම සහාය අධ්‍යක්ෂක. සහාය අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම නිරූපණ ශිල්පියෙක්. නිරූපණ ශිල්පියෙක්. වා හිමින් කෙනෙක් මම පොඩ්ඩක් හයිප් කරලා කියන්න නැත්නම් පොඩ්ඩක් මදි ගතියක් තියෙනවා ඒකයි. නිරූපණ ශිල්පියෙක්. පිළිගන්නවා නිරුක්ෂා නායක. නිරුක්ෂා නායක නායක. ආයුබෝවන් වාසනාවන්. එන්න මූණ පිටයි කියන්නේ ඉතින් ටික නෑ මචං රැවුලටයි කොන්ටයි වෙහිලා කියන්නේ. ඉතින් මොකද තත්ත්වය? සමාජ මාධ්‍ය කලඹන නිරුක්ෂා නේකනායක සහාය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අපේ රටේ නිර්මාණ ගණනාවකට ඔහුගේ දායකත්වය ලබා දීලා තියෙනවා. විතරක් නෙමෙයි රංගන ශිල්පියෙක් නේද? ගුටි කන්න නම් ගුටි කන්න, ගහන්න නම් ගහන්න. ඉතින් නිරුක්ෂා මොකද මේ දවස්වල වැඩ කටයුතු කොහොමද වෙන්නේ? මේ ටිකේ සහාය අධ්‍යක්ෂණය තමයි සුපුරිපරිදි කරගෙන යන්නේ. කරගෙන යන්නේ. ප්‍රියන්ත කොළඹ මහත්තයාගේ ෆිල්ම් එකක් සහාය අධ්‍යක්ෂණය බාර ගන්න තියෙනවා. ඊට අමතරව වෙනත් නාලිකා කීපයක රංගනෙන් දායක වෙනවා. රංගනෙන් දායක වෙනවා. රංගන වැඩ කටයුතු කරගෙන මෙවිල පැකේජ් ඒ කියන්නේ සහාය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අනකොට ඔහුගේ රංගන දායකත්වයේ සියලු දේත් අරගෙන තමයි එන්නේ. ඒවා හරි ලාභයි ප්‍රොඩක්ෂන් එකකට. දැන් මීළඟ කණ්ඩායම් නායිකාව පිළිබඳව කතා බහ කරනවා නම් අප්පා කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ. ඒ තරමටම ඇත්තටම හරිම ආදරණීය රංගන ශිල්පිනියක්, අති දක්ෂ රංගන ශිල්පිනියක්, සුරූපී රංගන ශිල්පිනියක් ඇය. මෙන්න ධනංජනි ආලෝකා. ධනංජනි ආයුබෝවන් වාසනාවන්. ඉතින් මොකද තත්ත්වය? හොඳින් එක්කතරයි කතන්දරේ ඕන නැගනේ හොඳින් ඉන්නවා. දැන් මොනවද මේ දවස්වල වැඩ කටයුතු කොහොමද කලා කටයුතු? මේ දවස්වලයි වෙනත් නාලිකාවක ටෙලිග්‍රෑම් එකක් විකාශය වෙනවා. ඒකේ ෂූටින් උත් කරනවා. ඒ වගේම ඉක්මනින් ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ටික තමයි. දැන් ඔයාගේ කණ්ඩායමේ අනිත් සමාජිකයෝ ආව කොහොමද පිළිගන්නේ? මෙයාවිල්ලා පිළිගැනීමක් කරනවා. ඒක මෙතන අදාළ කරගන්න එපා. මෙතන දැන් අලුතෙන් වෙන විදිහට තමයි පිළිගන්න ඕනේ. හරි. මෙයා ගැන කියනවා නම් මෙයා ලංකාවම දන්න නර්තන ශිල්පියෙක්. නර්තන ශිල්පියෙක්. ඒ වගේම විශේෂත්වය තමයි මෙයා දෙරණ පවුලේ සමාජිකයෙක්. අන්න ඒක තමයි අපි මම මුලින් කතා කළේත් ඒකයි. දෙරණ විශ්වාස කරලා එන තාරුණ්‍ය අපි කවදාවත් අතාරින්නේ නැහැ. දෙරණ සිටි ඔෆ් ඩාන්ස් ලංකාවේ එකම නර්තන රියැලිටි වැඩසටහන. අපි තමයි නර්තන වෙනු රියැලිටි වැඩසටහන මුලින්ම නිර්මාණය කළේ. එහෙම අප කොල්ලෙක් නේ. ඔව්. ඔය දිවා කියන්නේ. පිළිගන්න මේ 2019 සිටි ඔෆ් ඩාන්ස් සෝලෝ වින නාමල් සඳුසේන්. නාමල් සඳුසේන්. ආයුබෝවන් වාසනාවන්. ඉතින් මල්ලි මොකද තත්ත්වය?
වෙදස්සික ඉන්නවා ඉතින් දාස්සික දෙක නෝ කිසිම කරදරයක් එහෙම ආවක නැහැ ප්‍රශ්නයක් නැහැ හොඳින් ඉන්නවා නේද කරදර නැහැ තාම නැහැ දෙයියනේ කියලා වැඩකටයුතු කරගෙන ඉන්නවනේ කරදරයක් බාධාවක් එහෙම අභියෝගයක් එහෙම නැහැ නේද ගෙවල් ඇතුළේ එහෙම මොකුත් නැහැ නැත්තේවත් නැහැ නැත්තේවත් නැහැ නැත්තේවත් නැහැ රයිට් අපි ඒවා වැඩිපුර කතා කරමු වැඩසටහන කරගෙන අතර වාරේ රයිට් පළවෙනි ගීතය අපේ විදුෂාගේ ගීතයක් වැඩසටහන ආරම්භයේදී නැති වුණොත් ඒක නිකන් මොකද්ද මොකද්ද වගේ ඒ නිසා ලස්සන ගීතකින් අපි වැඩසටහන ආරම්භ කරනවා රයිට් මියුසික් කරන මේ ආදරණීය තරු හතරත් එක්ක තමයි අපි අද දවසේ වැඩසටහන කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වටය පුටුවේ වටය ඩක ඩක පුටුව ඩක ඩක පුටුවේ පළවෙනි අවස්ථාව අපි ලබා දෙන්නේ ඇයට මෙන්න ධනංජනි ආලෝකා ධනංජනි ඩක ඩක පුටුවේ බයි වඩුණා කකුල් දෙක ඉස්සරහට දික් කරගත්ත ඇතරම ඩක ඩක පුටුවේ අත්දැකීම් සම්භාරයක් තියෙන ශිල්පිනියක් නෝ නේද මීට කලින් මේකේ දාවණේ වෙලා තිනවා ප්‍රශ්නවලට උත්තර දීලා තිනවා ඒ නිසා කිසි ගැටලුවක් නැහැ විදුෂ බලා ගන්නවා ඩක ඩක පුටුවේ කලින් ගිහිල්ලා නැහැ නේද प्रश्न प्रश्न उत्तर प्रश्न ගෙදරදී ඔහු සමග ගෙදරදී ඔහු සමග නිතරම තරහ යන හේතු තුනක් ෆෝන් එක ගබනවට කැමති නැහැ ෆෝන් එක ගබනවට කැමති නැහැ රයිට් ඕකේ මාව අවුස්සනවට කැමති නැහැ අවුස්සනවට කැමති නැහැ රයිට් ඕකේ වෙලාවකට මුම්මගෙන ඉන්නම් මම ඒකට කැමතිත් නැහැ වෙලාවකට මුම්මගෙන ඉන්න ඒකට කැමතිත් නැහැ රයිට් බැලේ හැදෙන එළවලු වර්ග තුනක් කරවිල කරවිල වැටකොළු වැටකොළු මෑකරල් මෑකරල් ඔබ ප්‍රිය කරන ලංකාවේ රංගන ශිල්පිනියන් තුන්දෙනෙක් මාලනි පොන්සේකා මාත්මිය මතක් වෙන්නේ නැහැ නේ තව දෙන්නෙක් තව දෙන්නෙක් අපේ ජේෂ්ඨ ප්‍රවීණ නවක ජනප්‍රිය ඕන කෙනෙක් ගන්න පුළුවන් නයෝමි තක්ෂිලා නයෝමි තක්ෂිලා
උමයංගනා වික්‍රමසිංහ. උමයංගනා වික්‍රමසිංහ විසකුරු සර්පයින් හතර දෙනෙක්. පොළඟා. පොළඟා. නයා. නයා. වැලි පොළඟා. වැලි පොළඟා තව එකෙක් ඕනේ. ඒ දෙන්නව ගන්න බැරිද? නෑ දෙන්න හරි පොළඟා හරි පොළඟා. කණ්ඩායම සමාජිකයෙක් උදව් ගන්න බැයිද? වැ උදව් කරන්න උදව් කරන්න විසකුරු සර්පේ විසකුරු සර්පේ. නයා නයා නයා. නයා කිව්වා. නයා කිව්වා පොළඟා කිව්වා වැලි පොළඟා කිව්වා. බෙරපදයක් ඔව් සම්ප්‍රදාන කුල අපි ඔහු පිළිගන්න සූදානම් වෙන්නේ බෙරපදයක් වාදනය කරලා බෙර සක්නද මැදේ තමයි මචං මේ ඩකඩක පුටුවේ ඕනම කෙනෙක් අපි නවකෙක් වාඩි කරවන්නේ පැහැදිලිද මේ හග්ගෙඩිය පිඹ ටික මදි වගේ එක නිකන් පණ ගිහිල්ලා වගේ පොඩි සීන් නේද හුලංගේ සීන් එකක් තියෙන්නේ රයිට් ඔව් පැහැදිලිද කවුද ඉස්සරහට දික් කරගත්තා හරිද ප්‍රශ්න හතරක් තියෙනවා හතරට උත්තර දෙන්න තියෙනවා රයිට් දානද දාන්න රයිට් 3 2 1 දැම්මා අවුලක් නැහැ කොල්ලා හොඳින් ලංකාවේ ඔබ කැමතිම චිත්‍රපට අධ්‍යක්ෂකවරු 3 දෙනෙක් මගේ ගුරුතුමා සුගත් සමරකෝන් මහත්මයා ප්‍රියන්ත කොළඹගේ මහත්මයා තව එක්කෙනෙක් ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අනිත් අයට කැමති කියලා කියන්නේ නැත්නම් වැඩ නැතු වේ අනිත් අයට ඔක්කොටම කැමති රයිට් ඕකේ ඉදුණු පසු කහපාට වෙන පළතුරු තුනක් අඹ අඹ ගස්ලබු ගස්ලබු වරක වරක රයිට් අශ්වයාගේ හඬ අනුකරණය කරන්න අශ්වයාගේ හඬ ඔන්න බලන්න අශ්වයා මේ අශ්වයා රයිට් ගත්තා ගන්න අශ්වයා ඔන්නේ අශ්වයා අශ්වයා බ්‍රේක් ගන්න වොයිස් එක නෙමෙයි අශ්වයාගේ හේෂාරාවය කියලා අපි කියන්නේ තරගත් තියෙන රයිට් ගත්තා ගත්තා ඔන්න අශ්වයා පොඩි පොණි ගතියකුත් තිබ නමුත් අවුලක් නැහැ ඒක ෂේප් එක ආව රයිට් ඔබට තරහ ගියාම නිතරම මුවේ තියෙන වචන තුනක් තරහ ගියාම වචන තුනක් කිව්වා තරහ යන්නේ නැද්ද තරහ ඇත්තටම යනවා තරහ අඩු ගියලාවට සාමාන්‍ය අඩු අනේ ඔව් අනේ උඹ රයිට් ඕකේ ඊට පස්සේ තව එකක් හිස්තම් පුරවන්න තියෙන්නේ අනේ උඹ රයිට් ඊට පස්සේ ඩකඩක පුටුවේ ප්‍රථම වතාවට ඒ නිසා බෙරපද බෙර සක්නද මැදේ පිළිවටින් වාඩි කරලා නෙමෙයි හිට වල ගහන්න තිබෙන නැත්නම් මේ ස්ටෙප් ටිකුත් බලා ගන්න තිබ්බ රයිට් පැහැදිලිනේ වැඩේ කරගෙනවා කරගෙන අතර වාරේ ප්‍රශ්න හතරක් අහනවා ප්‍රශ්න හතරට උත්තර දෙන්න තියෙන්නේ මොකද කියන්නේ ආලෝකයට පේන්නත් එක පොඩ අතක් උස්සලා නිකන් පොඩි සීන් එකක් දාලා පෙන්නුවද වැඩ අපි නිකන් වැඩකාරයෝ කියලා පෙන්නන්නේ ඔය ගෙවල් වල පෙන්නන්නත් බෑනේ අපි නිකන් ඔළුව නමාගෙන ඉන්නේ එහෙනම් මේ වගේ අවස්ථාවකත් අපි පොරවල් තමයි ඩෝ කියලා පොඩි සීන් එක රයිට් අතක් උස්සයන් එන රයිට් මේ කියන්නේ මේකේ රයිට් මේ මොකද මචං ආ රයිට් මේ යන්නේ සීන් එක රයිට් රයිට් අර එහෙනම් දැම්මා හරි 3 2 1 දැම්මා රයිට් ඔය යන්නේ රයිට් ඔබ හදාරා ඇති නර්තන ක්‍රම තුනක් උඩරට ලැටින් හිප්හොප් රයිට් ඔබේ බිරිඳ හෝ පෙම්වතිය අපි ගමු රසටම හදන්න පුළුවන් කෑම වර්ග තුනක් කොත්තුමි සමපෝෂ පරිප්පු රයිට් ඕකේ ඇතරම ඒ වගේ නිෂ්පාදන ඇති කරපු ආයතන වලට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ පවුල් රැකගන්න ඒ වගේ දායකත්වයක් ලබා දෙන එක පිළිබඳව රයිට් අගට නුවර යන වචනේ දෙන ගම් නගර තුනක් අලුත් නුවර මහනුවර යටි නුවර ගෙදරදී ඔබ අකමැත්තෙන් කරන වැඩ අන්න ගැළපෙන ප්‍රශ්නයක් දීලා තියෙනවා
රාජගුරු ඩකඩක පුටුවේ කම් සිට් ඩකඩක පුටුවේ ප්‍රථම වතාවද? ප්‍රථම වතාව ගැව්ව බෙරේ බෙරේ අපි වාදනය කළේ ඔබ තුමිය ප්‍රථම වතාවට ඩකඩක පුටුවේ වාඩීම සම්බන්ධයෙන්. රයිට් නෑ කොණ්ඩේ එච්චරටම දිගත් නෑ අස් යන එකක් නෑ. කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා. කැරගෙන අතරවාරයේ සරල සාමාන්‍ය නිවාසයෙන් ප්‍රශ්න අතරක් තියෙන ප්‍රශ්න අතරට උත්තර දෙන්න තියෙන්නේ. හරිද? කැරගෙන කොට නිකන් වැටෙන්න වගේ නෝන හයියෙන් හුවක් කියන්න අයිය අතර ඉන්නෝ දුවගෙනල ස්විච් එක ඔෆ් කරනවා. හරිද? වේගය අඩු කරන්නද වැඩි කරන්නද මධ්‍යස්ථ ප්‍රමාණයෙන් තියන්න. අඩු කරන්න. ගොඩාක් අඩු කරොත් කැරගෙන්නේ නැති වෙන්නේ දෙන්න තියන්න. රයිට්. ඕකේ. ලැස්සි. දාන්නද? රයිට්. 3 2 පොඩ හයියෙන් අල්ලගන්න. මේක ෆ්ලයිට් එක යන වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ලෑන්ඩ් කරන වගේ සීන් එකක් තියෙනවා. රයිට්. 3 2 පොඩ දැම්මා. උලක් නෑ කෙල්ල හොඳින්. ප්‍රශ්න ඔබ ප්‍රිය කරන වෙනත් භාෂාවක ගීතයක් සුම්රහා හෙනතු මොකක් මට ඇහුන්නේ ඉනා වෙනත් භාෂාවක ගීතයක් සුම්රහා හෙනතු සුසුම්රහා හෙනතු සුසුම් හින්දි කතා කරනවා කර රයිට් ඕකේ අම්මා ඔයා එක්ක හොඳටම තරහා ගිහිල්ලා වාව අමතන විදිය අපරාද වේලාව යවනවා ගත්තා ඔබ ප්‍රිය කරන ලංකාවේ ගායන ශිල්පී තුන්දෙනෙක් සමිතා මුදුන්කටුව ශිල්පීන් ජෝතිපාල මහත්මයා නදීමාල් යුකි කවුට් ඕකේ ඔබ නිතරම කන්න කැමති කඩචෝරු වර්ග තුනක් කඩචෝරු ටිපිටිප් රයිට් මුරුක්කු තව එකක් කඩචෝරු ඔය තියෙන ඕල්තරම් තියෙන කඩචෝරු අරගෙනත් ආවා දෙනකොට චොක්ලට් රයිට් ඕකේ රයිට් අවුලක් නැහැනේ රයිට් එහෙනම් අපි පළවන වටේ මේ විදිහට අවසන් කරනවා අපි බලමු ලකුණු සංඛ්‍යාව මේ තමයි දිෂුම් සානේ ලකුණු සංඛ්‍යාව අපි අරගෙන ඇවිල්ලා තිබෙනවා කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් ඩකඩක පුටුව පළවෙනි වටේට මුණ දුන්නා ලකුණු ලබා ගැනීම අනුව විදුෂාගේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා ලකුණු 10ක් ඒ වගේම ආලෝකාගේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා ලකුණු 10ක් පළවෙනි වටේ කණ්ඩායම් දෙකම සමානයි අපි නිරුක්ෂන් ගායනා කරන ලස්සන ගීතයක් සෙසු සමාජිකාවන් ඉදිරිපත් කරනවා ලස්සන නර්තනයක් රයිට් මියුසික් ලංවෙලා
ආරම්භ කරනවා දෙවන වටය මේ තමයි සිට් ඩෝ රයිට් එමනම් දෙවන වටය අපි කාලසීමාව විනාඩි දෙකයි විනාඩි දෙකේ කාලසීමාව ඇතුළත වැඩිම බැලුම් සංඛ්‍යාවක් පුපුරන්න උත්සාහ කරන්න බංග්ලාදේශයේ නියෝජනය කරමින් විනිශ්චය මණ්ඩලයක් අපිට පේන තිද්දි හිටගෙන ඉන්නවා ඒ තමයි මේ තරගයේ විනිශ්චය ලබා දෙන්නේ රයිට් ලැස්ටි කාලසීමාව විනාඩි දෙකයි 3යි 2යි පටන් ගන්න රයිට් කියයි අතින් පුරන්න එපා වවදායි ඉතාලියෙන් ඡන්දය එක ඔය තියන්නේ රයිට් බැලුම හරියට බැලුම හරියටම පස්තර සෙන්ටර් කරලාම තියන්න රයිට් කම ඔන් නියමයි නාමල් මෙන්න මැෂින් නම් මැෂින් අරින්ද පා විදූෂ කම ඔන් රයිට් නියමයි රයිට් මට පේනවා අද දවසේ තරඟ වාර්තාව පිටවනවා අම්මා නිරන් උඩනේ බැලුම උලගෙන් ගිල කෑලි පිටි පුකර බෝම්බ වගේ රයිට් කම ඔන් කාල සීමාව ඉදිරියලා තිනවා ඉතාම කුලින් ඡන්දයම් දෙකම තරඟයට අවතීරුලා තිබෙන ආකාරය පෙන්වුම් කරනවා බැලුම් දෙයන් බලන අතහුවේ මල්ලි රයිට් කම ඔන් රයිට් නිමයි කතා කරලා බැලුම තියන්න අයිය මෙන්න තිබ්බ බැලුම අයිය දැන් වාඩි වෙන්න රයිට් නිමයි කම ඔන් බැලුම මෙන්න කියලා දුවන්න එපා බැලුම තියපන් මෙන්න ෆෝන් ඔන් රයිට් නිමයි කම ඔන් නිමයි ඉතාමත් හොඳින් පළ පුරුදු බැලුම් පුපුරවන්නන්සේ එන්න මැෂින් වල කාර්යක්ෂමතාවය ටික ටික අඩු වෙනවා පෙන්වු කරන රයිට් මාසිනා චේන්ජ් කරගන්න පුළුවන් රයිට් මේක මැෂින් එක මාරුණා රයිට් තියන්න බැලුම තියන්න රයිට් නේ වයි කම ඔන් ආර් රයිට් නේ වයි බැලුම ගේන්න බැලුම තියන්න රයිට් නේ වයි කම ඔන් කණ්ඩායම් දෙකම එකින් එකට නොදෙවෙනි ආකාරයෙන් තරඟව දිරලා තිබෙන ආකාරය පෙන්වුම් කරනවා කාල සීමාව සීග්‍රෙන් ගෙවිගෙන යනවා මේ වන විට මම පේනවා ෆ්ලෝ එකේ තියෙන බැලුම් සංඛ්‍යාව කිමෙන් අඩු වෙගෙන යන ආකාරය පෙන්වුම් කරනවා පිටිපස්ස පැත්ත බැරි නම් ඉස්සර වැස්සෙන් හරි බැලුම් ගහලා කුපුරවන්නයි කණ්ඩායම් දෙක උත්සාහ කරන්නේ ඉතාමත් හොඳයි කාල සීමාව කාලය ඉතාමත් ඉක්මනින් සීග්‍රෙන් ගෙවිගෙන යනවා අවසාන තත්පර හිතා ගන්න බැරි විදිහට කවුද ජයග්‍රහණය කළේ කවුද වැඩිපුර පිපුරුවේ කියලා ප්‍රේක්ෂක ඔබටත් ප්‍රශ්නයක් ඇති ඒක අපිටත් ප්‍රශ්නයක් ඇති මම හිතනවා බංග්ලාදේශයේ විනිස මණ්ඩලයටත් ඒක ප්‍රශ්නයක් කියලා ඇති වෙද්දි ඉතාලි වතුන් කණ්ඩායම් දෙක හතියරින්න එපා හයියෙන් ඒක කැතයි මම මේක ඉවරලන් පස්සේ අපි කට්ටිය වතුර ටිකක් බීලා හතියරලා ඒ අපි රෙස්ට් එකක් ගමු ඉතාලි වතුන් කණ්ඩායම් දෙකම අවතීර්ණ වුණා තව දෙදෙනා අතර සහයෝගය තිබුණා නම් කියාගෙන යන්න තිබුණා නම් අයියේ මෙන්න බැලුම නංගි මෙන්න මම තිබ්බ ඔයා පන්නේ ඒ වගේ පොඩි එකක් තිබ්බනම් ඌට වඩා යන්න තිබුණා කියලා කිව්වා හොඳයි ඈ හොඳ කම්බිනේෂන් එක හොඳ පුපුරවන වැඩ නම් අපරාධ කියන්නේ නැහැ හොඳටම කරන්න පුළුවන් රයිට් එවනවා අපි බලමු වට දෙකක් අවසානයේ ලකුණු සංඛ්‍යාව ඩිෂෝම් සංඛ්‍යාව වට දෙකක් අවසානයේදී අතිශය තීරණ තරගයක් ප්‍රේක්ෂක හිතවතුනේ කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් දෙවන වටයට මුණ දුන්නා ප්‍රතිඵලය හිතා ගන්න බැරි විදිහ ප්‍රතිඵලයක් ලැබිලා තිබෙනවා පළවන වටේ විදුෂාගේ කණ්ඩායම ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 67යි එනමු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77යි ආලෝකාගේ කණ්ඩායම පළවන වටේ ලකුණු 10යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 65යි ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 75යි ලකුණු දෙකක වෙනස ලකුණු දෙකේ වෙනස අවසාන වටේදී වෙනස් වෙන්න පුළුවන් ලස්සන ගීතයක් අපි ගායනා කරනවා අපේ සෙසු සමාජික සමාජිකාවන් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරනවා රයිට් මියුසික් ඩාන්ස් කරමු අපි. ඔන්න
අරගෙන් අහක බලා ඔබ නොදොඩා යනවා හෙට දවසේ යලි හමු වී ඔබ මා සනසනවා දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනෙහි දොඩනා ඒ වගනේ මා බැඳිලා තව ආදරෙ වෙනවා සරල් සංගවන් මුහුණේ නැගෙනා මුහුදේ ඔබගේ මා සනසුම් සුසුමන් හෙළුවා ඔබ හා බැඳිලා රහසේ ඩිංගක් විහිළු කළා ඇයි මේ තරහ වෙලා තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා හෙට දවසේ යලි හමු වී ඔබ මා සනසනවා දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනෙහි දොඩනා ඒ වදනේ මා බැඳිලා තව ආදරෙ වෙනවා තව ආදරෙ වෙනවා තව ආදරෙ වෙනවා රයිටෝ අවසාන වටය ලිප් ගෙස් රයිට්මන් අවසාන වටේ ප්‍රථම අවස්ථාව නිරුක්ෂාන් ඒකනායක ඇනේ බුරුල් නිසා හෝල්ඩ එක සෞත්තු වෙලා ඇනේ බුරුල් නිසා හෝල් දෙක සෞත්තු වෙලා ඇටේ ඇටේ යන්න මම ඇනේ බුරුල් නිසා හෝල් දෙක සෞත්තු වෙලා ඇනේ බුරුල් නිසා ඇනේ බුරුල් නිසා හෝල්ඩ එක සෞත්තු වෙලා සෞත්තු වෙලා රයිට්මන් අවසාන වටේ මීළඟ අවස්ථාව විදූෂා රාජගුරු බිංගේ ඇතුළෙන් කෝච්චිය යනකොට කළුවරට පේන්නේ නැහැ. බිංගේ ඇතුළෙන් කෝච්චිය යනකොට කළුවරට පේන්නේ නැහැ. බිංගේ ඇතුළේ කෝච්චිය යනකොට මාර කැලක් නෑ. එතකොට බිංගේ ඇතුළෙන් කෝච්චිය යනකොට කළුවරට පේන්නේ නැහැ. කළුවරට පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ස්ස හැදේ සඳ බල හැකිවල දනජන අම්බෝ සද්දේ සද්දේ මේක තමයි නෑවෝ හරියට රයිට් වෙන්න මීළඟ අවස්ථාව ආලෝකා දනංජනී රයිට් ඕකේ කරපිංචා වැල් පෙනෙල යුෂ ටිකක් තිබ්බනම් කැඳේක මරු මොකද්ද හරි වැල්පෙනෙල කරපිංචා යුෂ ටිකක් වැල්පෙනෙල 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 හරි කරපිංචා වැල්පෙනෙල වැල්පෙනෙල කරපිංචා කරපිංචා වැල්පෙනෙල කරපිංචා යුෂ ටිකක් තිබුණා නම් ඈ හුනේ හරි වැල්පෙනෙල කරපිංචා ඔව් කරපි අපිට ඇහෙනවා අපිට එයා පැත්තේ කොල්ලෙක් ඉන්නවා ඔහුගේ කාඩ් එක නම් කුඩු කරන්න එපා මොනවාරුවේ නම්බුනාම ඇතුව ජීවත් වෙන්න ඕ හරි හරි වැල්පෙනෙල කරපිංචා තිබුණා නම් කැඳේක මරු ගෙදරට මරු ගෙදරට මරු ගෙදරට එන්නේ ගෙදරට ආයි කියන්න කැඳේක මරු කැඳේක මරු වැල්පෙනෙල කරපිංචා තිබ්බනම් යුෂ තිබ්බනම් කැඳේක මරු අම්ම මුකුත එන්නේ නැහැ එන්නේ නැහැ අපිට ජෝක් එකට ඇහුණා රයිට්මන් අවසාන වටේ අවසාන අවස්ථාව රයිට් බඹරේ ඇවිස්සලා යකෝ අනින්ඩ කලින් දුවල පලයල්ලා කද බඹරේ ඇවිස්සලා යකෝ අනින්ඩ කලින් දුවල පලයල්ලා
මම මම ඔව් මම නෑ බම්බරේ ඇවිස්සලා යකෝ අනින්න කලින් පොඩයි නෑ මේක මට වාක්‍ය කියන්න දෙන්න බම්බරේ ඇවිස්සලා යකෝ අනින්න කලින් දුවලා පණයල් පළයල්ලා බම්බරේ මම 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 නෑ මල හිමිට හිමි එහෙම ගොත ඇහෙනවා හිමිට කරලා පෙන්නන්න විතරයි පුළුවන් කරලා පෙන්න ආ ආ බම්බරේ බම්බරේ මොකද්ද මම බම්බරේ මේක විතර ඇවිස්සලාද ඈ මේක දැවිද බම්බරේ බම්බරේ කියන්නේ බම්බරේ 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 ඇවිස්සලා යකෝ ඇවිස්සලා බම්බරේ ඇවිස්සලා යකෝ බම්බරේ ඇවිදිනවා යකෝ ඇවිදිනවා යකෝ ඇවිදිනවා යකෝ බම්බරේ ඇවිදිනවා යකෝ බලහල මාර සීන් එක බම්බරයක් ඇවිදිනවා යකෝ බම්බරේ ඇවිස්සලා යකෝ ඇවිස්සලා ඇවිස්සලා බම්බරේ ඇවිස්සලා බම්බරේ විසිවිලා යකෝ විසිවිලා යකෝ විසිවිලා බම්බරේ විසිවිලා බම්බරේ විසිලා කවුද බම්බරේ බම්බරේ ඇවිස්සලා යකෝ අනින්න කලින් දුවලා පළයල්ලා බම්බරේ ඇවිස්සලා යකෝ බම්බරේ ඇවිස්සලා යකෝ අනින්න කලින් දුවලා පළයල්ලා අනින්න අනින්න කලින් දුවලා පළයල්ලා බම්බරේ ඇවිස්සලා යකෝ අනින් කට්ටිය ඕ දුවලා කට්ටිය දුවනවා දුවනවා බම්බරේ ඇවිස්සලා මේ කවුරු හරි කියනවා බම්බරේ ඇවිස්සලා යකෝ අනින්න කලින් දුවලා පළයල්ලා කට්ටිය ඕ අනින්න අනින් අනින්න කලින් අනින්න කලින් ආ බම්බරේ ඇවිස්සලා යකෝ අනින්න කලින් දුවපන් දුවලා පළයල්ලා දුවපල්ලා දුවලා පළයල්ලා දුවලා පළයල්ලා දුවලා පළයල්ලා රයිට් බම්බරේ ඇවිස්සලා යකෝ අනින්න කලින් දුවලා පළයල්ලා දුවලා පළයල්ලා රයිට් නියමයි රයිට් එමනම් අපි වට තුනක් අවසන් කරන අපි බලමු ඡාය පරාජය මේ තමයි පිටුම් පිටුම් එමනම් වටතුරක් අවසානයේ ලකුණු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්න සූදානම් විදුෂාගේ කණ්ඩායම පළවන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 67යි අවසාන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 87යි ආලෝකාගේ කණ්ඩායම පළවන වටේ ලකුණු 10යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 65යි තුන්වන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 85යි ලකුණු දෙකකින් ජයග්‍රහණය හිමි කරගත් විදුෂාගේ කණ්ඩායමට දෙල්කඳ හන්දියේ තිබෙනවා කෝටි 4ක නිවසක් යන ගමන් එක බලාගෙන ඉන්න පුළුවන් රයිට් අතරම නිරක්ෂණ මොකද අපේ වැඩේ අවුලක් නැහැ නේ ෂේප් එක කියන්නේ අතරම සන්තෝෂයි මම ආපු පළවෙනි අවස්ථාව ඊට කලින් ජම් නිසාගේ ඉතින් ගොඩක් එන්ජොයි කරා මේ සරම කේස් එක තමයි ලොකෝට වාගේ මොකද පාළුවයි කියන්නේ ගරපම් මේ වගේ වලට වීඩියෝ එකට සරන් යනවා කියන්නේ නැතුව ගේම් ෂෝ වලට නේකොට නිකන් ස්පෝට් මීට් විදිහට එන්න අනිවාර්යයි රයිට් නංගි මොකද තාත්තේ අවුලක් නැහැ නේ මගේ ෆස්ට් ටයිම් ඉතින් එන්ජොයි කරා හිට වෙලාවේ සතුටුයි අපි වරදක් ගේම් මොකද උන්නේ අවුලක් නැහැ ඩකඩක පුටුව තමයි පොඩ්ඩක් ඩකඩක පුටුව තමයි පොඩ්ඩක් අවුලට තියෙන වෙන අවුලක් නැහැ දනංජි මොකද තාත්තේ හොඳයි සතුටුනා සතුටුනා හැමදාම වගේ ඉතින් එන්ජොයි කරා ප්‍රෝග්‍රෑම් එක ඉතින් තැන්ක් යූ මට ආරාධනා කරා මල්ලි මොකද තාත්තේ අතන ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි ඉතින් ෆන් ගේම්ස් ටිකක් තියෙනවා අයියත් හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා ඉතින් තැන්ක් යූ ඉස්සරහටත් මිටරි හොඳ ගන්න කියලා ශක්ති ධෛර්ය ලැබෙව කියලා ප්‍රාර්ථනා කරනවා අතන අපි ඔයාලා දෙන්නට chance එකක් දුන්නා නේද එකට කියා ගන්න බැරි දේවල් මම අපි දෙන්න එකට සහභාගී වෙච්ච පළවෙනි ප්‍රෝග්‍රෑම් එක එතරම් මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගත්තා කියලා මම හිතනවා ඔයාලා දෙන්න හොඳටම ගැලපෙනවා මොකද තරංගයට සම්බන්ධ වෙච්ච විදිය පුපුරවන දේවල් විදියම ඊතර ගොඩාක් දේවල් පුපුරනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන් බලමු පුපුරෝ විදියට රයිට් එහෙමනම් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි අද දවසේ ත්‍යාග ලබා දෙනවා වටිනා ත්‍යාග ලබා දෙනවා ගෝයා එක්ක දැන් ඔයාගේ සුවඳ යන හැමතැනටම array යන්න පුළුවන් ඔයාලට ගෝයා එක්ක පුළුවන් ඔයාලගේ සුවඳ යන හැමතැනටම array යන්න ඔයාලටම ගැලපෙන රෝස් කාර්නේෂන් ජස්මින් සුවඳ වර්ග තුනකින් ලබා ගන්නත් පුළුවන් අලුත්ම අලුත් පැක් එකකින් ගෝයා කොලොන් සහ බොඩි ලෝෂන් දැන් ඔබ වෙතට ලබා ගැනීම හැකියාවක් තියෙනවා ඒ වගේම ගෝයා අලුත් සුවඳත් එක්ක ඔයත් අලුත් වෙන්න අදම try කරලා බලන්න පුළුවන් මොකද ගෝයා වෙතින් අපි වටිනා ත්‍යාග ලබා දෙනවා ඒ වගේම ගෝල් වෙතින් අපි වටිනා ත්‍යාග ලබා දෙන බවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සමුගෙන යාම නිකම්ම නෙමෙයි අපි විදුෂා ආදරණීය සුරූපී ගාන ශිල්පිනිය ගාන කරන ලස්සන ගීතයක් ඒ ලස්සන ගීතෙන් අපි ඔබේ නිවසින් සමුගෙනනවා හමුවෙමු ලබන සතියේ මේ තමයි ඩිෂුම් ඩිෂුම්